දේශපාලන විද්‍යාව ගැන දේශපාලන විද්‍යාව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව අර්ථකථනය කරන්නේ කෙසේද? මේ පිළිබඳව දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ආදුනිකයෙක් දැනගන්න ඕන. දැන් දේශපාලන විද්‍යාව කියලා කියවහම මේකේ විද්‍යාත්මක භාවය. දේශපාලන විද්‍යාවේ විද්‍යාත්මක භාවය. මේක සමාජීය විද්‍යාවක්. නැත්නම් මානව ශාස්ත්‍ර විද්‍යාවක්. මොකක්ද මානව ශාස්ත්‍ර විද්‍යාව කියන්නේ? නැත්නම් සමාජීය විද්‍යාව කියලා කියන්නේ. අපි දන්නවා සමාජය පිළිබඳව හදාරනු ලබන විද්‍යාවකට තමයි සමාජීය විද්‍යාවක් කියලා කියන්නේ. එසනම් දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාවක්. නැත්නම් මානව ශාස්ත්‍ර විද්‍යාවක්. මේ විදිහේ විද්‍යාවන් වර්ග දෙකක් ලෝකේ තියෙනවා. එකක් තමයි සමාජීය විද්‍යාවන්. අනික තමයි ස්වාභාවික විද්‍යාවන්. ස්වාභාවික විද්‍යාවන් වෙන්නේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී විෂයන්. සමාජීය විද්‍යාවන් බවට පත් වෙන්නේ आर्थिक विद्याव भूगोल विद्याव देशपालन विद्याव नीति दर्शन आदि विषय तो देशपालन विद्या अदाल सामाजिक विद्या विषय कुलकेट अटे हेतु देशपालन विद्या अध्ययन करबी सामाजिक देशपालन अंश पीलिंग देशपालन क्षेत्र संबंधी नम देशपालन वशेन पेलगहलतीन हेडगहलतीन मानव चर्यावन संबंधी इतकोट इतापेहदी देशपालन विद्या वकीलकिया सामाजिक विद्या वकील විශේෂයෙන්ම සමාජීය විද්‍යාවක ලක්ෂණ දේශපාලන විද්‍යාව තුළ නොඅඩුව පේන්න තියෙනවා. දේශපාලන විද්‍යාවේ සෑම විෂය ක්ෂේත්‍රය තුළ සෑම ස්ථානයක් පුරාම සමාජීය විද්‍යාත්මක ලක්ෂණ පේන්න තියෙනවා. දැන් දේශපාලන විද්‍යාඥයාගේ විද්‍යාගාරයේ බවට පත් වෙන සමාජය. ඒකම හොඳම උදාහරණයක් දේශපාලන විද්‍යාව සමාජීය විද්‍යාව කියලා කියන්නේ. දේශපාලන විද්‍යාඥයා අධ්‍යයනය කරන්නේ මානව චර්යාවන් පිළිබඳව. විශේෂයෙන්ම දේශපාලනික හැඩයක් සහිත මානව චර්යාවන් පිළිබඳව. देशपालन विद्या सामाजिक विद्या स्थिर नियतिवाद को बे साण नियतिवाद स्थिर निगमन वोटेल भिन्न बे स्थिर सीया स्थिर निगमन वोटेल भिन्न बे साण निगमन वोट तमें हेतु साधक मत निश्चित अनाविक पल कर बे आदि हेतु साधक ने सा अपट पेन देशपालन विद्या विद्या स्थिर देवाल නිශ්චිතාර්ථයෙන් සාකච්ඡා කළ නොහැකි දෙයක්. ඒකට හේතුව තමයි ගතික මානව සමාජය තමයි පරිශනාකාරී බවට පත් වෙන්නේ. එහෙනම් දේශපාලන විද්‍යාවේ විද්‍යාත්මක භාවය පිළිබඳ කාරණාවේදී අපි මතක තබා ගත යුතුයි දේශපාලන විද්‍යාව කියලා කියන්නේ සමාජීය විද්‍යාවක් වෙනවා කියන කාරණාව. දේශපාලන විද්‍යාව බිහිවන්නේ කුමක් සඳහාද? ආධුනිකයෙක් මේක දැනගන්න ඕන. සහ අධ්‍යයනය කරන්නෙක් මේක දැනගන්න ඕන. දේශපාලන විද්‍යාව බිහිවන්නේ මේ සමාජයේ තුල පවත්නා වූ දේශපාලන ශාස්ත්‍රය ශාස්ත්‍රීය විද්‍යාත්මකව අධ්‍යයනය කරන්න. පවතින දේශපාලන තත්ත්වයන් විද්‍යාත්මකව තේරුම් ගන්න. නැත්නම් පැවති යුතු තත්ත්වයන් විද්‍යාත්මකව නිර්මාණය කරගන්න. එමනම් සමාජය තුල පවත්නා විවිධ ශාස්ත්‍රයන් අධ්‍යයනය කිරීම සඳහා විද්‍යාත්මක විෂයන් බිහි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස දේශපාලන විද්‍යාවද සමාජය තුල පවත්නා දේශපාලන විද්‍යාව දේශපාලනංශය හැදෑරීම සඳහා තියෙන විද්‍යාත්මක විෂය තමයි දේශපාලන විද්‍යාව කියලා කියන්නේ. එතකොට දේශපාලන විද්‍යාවේ නිර්මාතෘවරයා නැත්නම් පීතෘවරයා කවුද? ආධිකතෘවරයා. දේශපාලන විද්‍යාවේ ආධිකතෘවරයා බවට පත් වෙන්නේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්. ග්‍රීක දේශපාලන චින්තාවලියේ ඉන්න ප්‍රධාන දාර්ශනිකයෙක් සොක්‍රටිස්. සොක්‍රටිස්ගෙන් පස්සට කාලන සමය තුල ප්ලේටෝ. ප්ලේටෝගෙන් පස්සට කාලන සමය තුල ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් තමයි දේශපාලන විද්‍යාවේ නිර්මාතෘවරයා බවට පත් වෙන්නේ. ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ අදහසක් දක්වන මෙන්න මේ වගේ. දේශපාලන විද්‍යාව කියලා කියන්නේ සියලු සමාජීය විද්‍යාවන් අතරින් පැරණිම හා අග්‍රගන්නම සමාජීය විද්‍යාව. අනෙක් පැත්තට දේශපාලන විද්‍යාව පීතෘ විද්‍යාව. ලෙසත් ඔහු නිර්වචනය කරනවා. දේශපාලන විද්‍යාව අධිපති විද්‍යාව, මාස්ටර් සයන්ස් කියලා ඔහු කිසියම් වෙලාවකදී නිර්වචනය කරන්න උත්සාහ කරනවා. මේ ආකාරයට දේශපාලන විද්‍යාව පිළිබඳ ඇරිස්ටෝටල් කිසියම් විශේෂිත එහෙම නැත්නම් දේශපාලන විද්‍යාව අධිනිශ්චය කරගනිමින් විෂය පිළිබඳව නිර්වචනය කරපු අවස්ථා අපට පේන්න තියෙනවා. දේශපාලන විද්‍යාව නූතන අවධියේදී වර්ධනය කරන්න විශේෂ දායකත්වයක් දැක්වේ මැකියාවෙලි නිසා. නූතන දේශපාලන විද්‍යාවේ පියා නිකලෝ මැකියාවෙලි, ඉතාලි ජාතික නිකලෝ මැකියාවෙලි කියලා තමයි පිළිගැනීමේ. ඔහු තමයි එතකොට නූතන දේශපාලන විද්‍යාවේ පියා. විශේෂයෙන්ම බලවාදී නිර්මාතෘවරයා කුමාරයා කෘතිහරහා දේශපාලන විද්‍යාවේ විෂයපතේ පුළුල් කරන්න මෙතෙක් රාජ්‍ය හා ආණ්ඩුව පිළිබඳ පමණක් සාකච්ඡා කළ දේශපාලන විද්‍යාව නව මානයක් කරා යොමු කරන්න විශාල දායකත්වයක් දැක්වීම මැකියාවෙලි නිසා නූතන දේශපාලන විද්‍යාවේ පියා නිකලෝ මැකියාවෙලි කියලා තමයි පිළිගැනීම. ඒතකොට දේශපාලන විද්‍යාවට පීතෘවරු දෙන්නයි. දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල්,
නූතන දේශපාලන විද්‍යාවේ පියා නිකලොයිම කියවලි. දේශපාලන විද්‍යාව තුළ අන්තර්ගත කරුණු නැත්නම් විශේෂ ශාස්ත්‍රය තුළ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න සිද්ධ වෙන්න අවධානය යොමු කළ යුතු තේමාවන් මොනවද කියලා මේදී අවධානයට යොමු කරන අවධානය දැනගන්න ඕන. ඒතොර දේශපාලන විද්‍යාව තුළ තියෙන ප්‍රධානම තේමාව තමයි රාජ්‍ය සහ ආණ්ඩුව කියලා කියන්නේ. දේශපාලන විද්‍යාවෙන් ඇත්තටම අධ්‍යයනය කරන්නේ රාජ්‍ය පිළිබඳව, පවතින රාජ්‍ය ක්‍රමයන් පිළිබඳව, පැවතිය යුතු රාජ්‍ය ක්‍රමයන් පිළිබඳව, පැවති රාජ්‍ය ක්‍රමයන් පිළිබඳව, රාජ්‍ය ආරම්භයේ පිළිබඳව, රාජ්‍ය ස්වභාවය පිළිබඳව, රාජ්‍ය අනාගතය පිළිබඳව. එම නිසා දේශපාලන විද්‍යාව රාජ්‍ය පිළිබඳ විද්‍යාවයි කියන මතයකුත් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය සහ ආණ්ඩුව පිළිබඳ තමයි දේශපාලන විද්‍යාවේ ප්‍රධානතම මාතෘකාව. නැත්නම් දේශපාලන විද්‍යාව තුළ මූලිකව අවධානයට ලක්කන ප්‍රධාන මාතෘකාව තමයි රාජ්‍ය ආණ්ඩුව. ඒක දේශපාලන විද්‍යාවේ සාමාන්‍ය න්‍යාය කියලා කියන්නේ. විතරක් නෙමෙයි දේශපාලන විද්‍යාවේ නූතන යුගයේදී එකතු වුණු ප්‍රබල මාතෘකාව තමයි බලය. බලය දේශපාලන විද්‍යාව තුළ සාකච්ඡා කරන ප්‍රධාන පෙළේ මාතෘකාව. බලය පිළිබඳ සංවාද දේශපාලන විද්‍යාවට එකතු කරන්නේ නිකලොයි මැකියෙලි. රාජ්‍ය ප්‍රතිපත්ති, ඊට පස්සේ අන්තර්ජාතික දේශපාලනය, ගැටුම්, දේශපාලන ක්‍රියාදාමය, තුලනාත්මක දේශපාලනය, රාජ්‍ය පරිපාලනය, නීතිය, ව්‍යවස්ථාදායකය හා නීති සම්පාදනය, විධායකය සහ නීති ක්‍රියාත්මක කිරීම, අධිකරණයේ සහ අධිකරණයේ ස්වාධීනත්වය ආදී බොහෝ මාතෘකාවන් දේශපාලන විද්‍යාව තුළදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ වර්තමානයේ ඉතා වැදගත් විශේෂයක් කියලා අපිට පෙන්වා දෙන්න පුළුවන්. මේ මොහොතේ කතා කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි දේශපාලන විද්‍යාව විෂයක් ලෙස ඉගෙනීමේ වැදගත්කම. එමෙතන දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ අරමුණු මොනවද කියන එක. දැන් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේ අරමුණු දේශපාලන විද්‍යාව හදාරන විද්‍යාර්ථියෙක් දැනගන්න ඕන, ශිෂ්‍යයෙක් දැනගන්න ඕන. ඒතර දේශපාලන විද්‍යාව හැදෑරීමේ මූලිකම අරමුණ බවට පත් වෙන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳ දැන ගැනීම. දේශපාලන විද්‍යාව තුළ තියෙන න්‍යායන් මොනවද? දේශපාලන විද්‍යාව තුළ තියෙන දර්ශනය මොනවද? දේශපාලන න්‍යාය, එහෙම නැත්නම් දේශපාලන දර්ශනය, දේශපාලන චින්තනය, දේශපාලන මතවාද පිළිබඳ හඳුනා ගැනීමට හැකියාව. ඒතකොට ආධුනිකට හැකියාව ලැබෙනවා දේශපාලන න්‍යාය කියන්නේ මොකක්ද? මේ ප්‍රත්‍යක්ෂ මූලික සාධක මත ගොඩනගා ඇති සිද්ධාන්ත. දේශපාලන දර්ශනය කියන්නේ මොකක්ද? පවතින තත්ත්වය නෙමෙයි පැවතිය යුතු තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන විද්‍යාවකින් පළ කරපු අදහස. ඒ ආදි වශයෙන් දේශපාලන චින්තනය, දේශපාලන මතවාද සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට හැකියවීම, එහෙම නැත්නම් අධ්‍යයනයට ලක් කිරීමට හැකියවීම දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමේ මූලිකම වැදගත්කම. ඒක තමයි පරමාර්ථය. ඒක තනි වාක්‍යකින් හපුලා කියනවා නම් දේශපාලන විද්‍යාව ගැන දැනගන්න හැකි වෙනවා. ඒක දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම. ඊට පස්සේ මේ මූලික සංකල්ප පිළිබඳ අවබෝධය ලබාගත් ශිෂ්‍යයෝ නව මතවාදයන් ගොඩනගනවා, නව චින්තනයන් ගොඩනගනවා, එන්හිහා ගිහිල්ලා නව දර්ශනයන් ගොඩනගනවා, නව න්‍යායන් හදන්න මහන්සි වෙන්න පුළුවන්. එතකොට නව දැනුම සොයා යාමේ ආශාවට අදාළ උත්තේජනයක් ලබා ගන්න හැකියාවක් හම් වෙනවා. දේශපාලන විද්‍යාව හැදෑරීමෙන් වෙන මේ මහා බරපතලම වැදගත්කම, නැත්නම් මහා බරපතලම වාසි යහපත් ලක්ෂණ තමයි මේ කතා කරන්නේ. එතකොට දේශපාලන න්‍යාය දර්ශන චින්තන මතවාද පිළිබඳ දැනුම ලබා ගැනීම, ඒ මතවාද ඉගෙනගත්ත ශිෂ්‍යෝ ඒවා අධ්‍යයනය කිරීම හරහා, ඒව පිළිබඳ පර්යේෂණයන් පැවැත්වීම හරහා නව මතවාදයන්, නව චින්තනයන්, නව දර්ශනයන්, නව න්‍යායන් හදන්න පෙළඹෙන්න පුළුවන්. එතකොට ඒක දේශපාලන විද්‍යාව හැදෑරීමේ තාපෝජනයක් බවට පත් වෙනවා. අනික් අතට රාජ්‍යයක් තුල ජීවත් වෙද්දී මිනිහට රාජ්‍ය තුල ජීවත් වන ආකාරය, විශේෂම නීතිය සම්බන්ධයෙන් රාජ්‍යයක් තුල ජීවත් වන ක්‍රමය කියා දෙන විෂය බවට පත් වෙන දේශපාලන විද්‍යාව. මොකද රාජ්‍ය නීතිය කියන්නේ මොකද්ද? රාජ්‍ය නීතිය රවණත විය යුත්තේයි, රාජ්‍ය නීතිය කඩ කරහම් මොන වගේ දේවල් දහම් වෙන්නේ. ඒතකොට රාජ්‍ය තුල ජීවත් වීමේ ක්‍රමය උගන්නන විෂය බවට පත් වෙන දේශපාලන විද්‍යාව. ඒක විද්‍යාත්මක උගන්නන විෂය බවට පත් වෙන දේශපාලන විද්‍යාව. ඒතකොට දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීම තව ප්‍රයෝජනක් තමයි මේ රාජ්‍ය තුල ජීවත් වෙන්න අදාළ ඥානය ලබා ගැනීම. එහෙම නැත්නම් යහපත් ප්‍රවේශික වීමට අදාළ දැනුම සොයා ගැනීම. එතකොට ඒද දේශපාලන විද්‍යාව හැදෑරීමේ වැදගත්කමක්. ඒක ආධුනිකයෙක් දැනගන්න ඕන. සහ අයිතිවාසිකම් නිදහස පිළිබඳව ඉගෙන ගැනීම. දැන් මිනිසෙක්ගේ ජීවිතයේ තෘප්තිමත් වෙන්න නම් ඒ මනුස්සයාට අයිතිවාසිකම් සම්බන්ධ සවිඥානික භාවයක් තියෙන්න ඕන. නිදහස පිළිබඳ හැඟීමක් තියෙන්න ඕන. නැත්නම් මානව ජීවිතයේ තෘප්තිය නැහැ. එතකොට මිනිස් ජීවිතයේ තෘප්තිමත් කරගන්න නිදහස හා අයිතිවාසිකම් පිළිබඳ හරි අදහසක් තියෙන්න ඕන. එතකොට නිදහස හා අයිතිවාසිකම් පිළිබඳව වඩා පුතුල සීමාවක් තුළ සාකච්ඡා කරන, උගන්වන, අධ්‍යයනය කරන්න හැකි විෂය බවට පත් වෙන්නේ පොලිටිකල් සයන්ස් කියන විෂය. එම නිසා දේශපාලන විද්‍යාව හැදෑරීමේ මූලික අරමුණක් බවට පත් වෙනවා නිදහස හා අයිතිවාසිකම් පිළිබඳ දැනුම ලබා ගැනීම.
මොකද මිනිස්සු ජීවත් වෙන්නේ සතුටෙන් ජීවත් වෙන තමයි මිනිස්සුන්ගේ මූලික අභිප්‍රාය. මේ දෙක සතුටෙන් ජීවත් වෙන නම් නිදහස ආයිතිවාසිකම් පිළිබඳ මිනිස්සුන්ට අදහසක් තියෙන්න ඕන. දේශපාලන විද්‍යාව හැදෑරීම මගින් මේ පිළිබඳ කිසියම් අදහසක් ගන්න පුළුවන්. අනික තමයි කිසියම් වෘත්ති දැරීමට අදාළ ප්‍රාමාණික ඥානයකුත් දැනුමකුත් මේ අසල ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම රාජතාන්ත්‍රිකයෙක් වීමට අදාළ ඥානය කිසියම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ නීතිඥවරයෙක් වීමට අදාළ ඥානය කිසියම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හොඳ සිවිල් සේවකයෙක් වීමට අදාළ ඥානය කිසියම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ වෘත්තීන් දැරීමට අදාළ ප්‍රාමාණික ඥානයක් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම හරහා ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දේශපාලඥයෙක් වෙන්න පරිපූර්ණ දේශපාලඥයෙක් වීමට අදාළ දැනුම විවිධ වෘත්තීන් දැරීමට අදාළ දැනුම දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම හරහා ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරා නීතිඥවරයෙක් වෙන්න අදාළ කිසියම් දැනුමක්. ඊට පස්සේ සිවිල් සේවකයෙක් වීමට අදාළ කිසියම් දැනුමක්. එහා ගිහිල්ලා රාජතාන්ත්‍රිකයෙකු වීමට අදාළ කිසියම් දැනුමක්. විශේෂයෙන්ම මේ රාජ්‍ය පාලකයෙකු වීමට අදාළ කිසියම් දැනුමක්. දැන් පාලකයෙක් වෙනව නම් කිසියම් දේශපාලන පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් ලැබු කෙනෙක් වෙන්න ඕන. දැන් රාජපාලනය කරන්න බෑනේ. එතකොට රාජපාලනය සඳහා අනිවාර්යෙන් දේශපාලන විද්‍යාව විෂයක් ලෙස ශාස්ත්‍රීයව හදාරා තිබීම වැදගත් වෙනවා. මොකද මේ න්‍යාය පිළිබඳ සංකල්ප පිළිබඳව උන්ට ශාස්ත්‍රීය දැනුමක් තියෙන්න ඕන. මේ ආදී වශයෙන් විවිධ වෘත්තීන් දැරීමට අදාළ ප්‍රාමාණික දැනුමක් ලබා ගන්න හැකියාවක් දේශපාලන විද්‍යාව විෂයක් ලෙස හදාරපු කෙනෙක්ට තියෙනවා. ඉන් එහා ගිහිල්ලා මේ ජාතික දේශපාලනය හා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගන්න. ආධුනිකට වැදගත් ජාතික දේශපාලනය ඉගෙන ගැනීම. ජාතික දේශපාලනය කියන්නේ මොකක්ද? ස්වරාජ්‍ය දේශපාලනය. තමන්ගේ රටේ පාලන ක්‍රමයේ පිළිබඳ දැනගන්න ඕන. තමන්ගේ රටේ පාලන ක්‍රමයේ පිළිබඳ දැනගන්න දේශපාලන විද්‍යාවේ හැදෑරීම ඉතා වැදගත් වෙනවා. ස්වරාජ්‍ය දේශපාලනය දන්නේ නැති කෙනෙක්ට ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැනුම ලැබෙන්නේ කොහොමද කියලා ඒක අදාළම නැහැ. එතකොට ඒක අදාළ කරගන්න ජාතික හා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ තියෙන සහසම්බන්ධය දැනගන්න. විශේෂම ජාතික දේශපාලනය කොයිතරම් ප්‍රමාණයක් ජාත්‍යන්තර දේශපාලනය බලපෑම් කරනවද? ජාත්‍යන්තර මතවාදයන් කොයිතරම් ප්‍රමාණයක් බලපෑම් කරනවද? මේ ආදී කාරණාවන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ලබා ගන්න දේශපාලන විද්‍යාව විෂයක් ලෙස හැදෑරීම තාමත් වැදගත් වෙනවා. ආධුනිකයන් වශයෙන් සියලු දෙනා ජීවත් වෙන රාජ්‍යයන් තුල නිසා දේශපාලන විද්‍යාව ශාස්ත්‍රීයව හදාරා තිබීම දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් ලබා තිබීම වඩා සුබදායකයි. මේ දේශපාලන විද්‍යාව විෂයක් ලෙස හදාරන්න සහ විෂයක් ලෙස අධ්‍යයනය කරන්න ආධුනිකයන් පෙළඹීම ඉතාමත් වැදගත්.